థింగ్ మేడిగా బలనా ఐబోన్ కిల పిలికన్న దిల్షాన్ ఐఎం అకాడమీ ఛానల్ లకి టెక్నికల్ అనలైజ్ వీడియో సిరీస్ ఎకి పస్సేని వీడియో ఏకత్ ఎక్క ఎటకొట అపి మే మూల్ వీడియో డికేది కథా కరగిన ఆవే క్యాండిల్ స్టిక్ ప్యాటర్న్ గాని ఇటకొట మమ్ మీట కలిన్ వీడియోస్ 4ක් దాలా తీనో మే వీడియోక బలనా ఏవ బల్ల నత్తం ఏవ బలలమ మే వీడియో ఏకత్ ఎక్క ఏకతు వెన్న కిల మమ యోచనా కర్నవ එතකොට මම කලින් වීඩියෝ එකේදී කතා කරා ස්පිනින් টොප් එක ගැන. එතකොට අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩොජි කැන්ඩල් එක ගැන. ස්පිනින් টොප් එකත් එක්ක බලද්දී ඩොජි කැන්ඩල් එකේ බොඩි එක ඉතාමත් කුඩායි. අපි බලමු මෙන්න මෙතන තියෙනවා ඩොජි කැන්ඩල් ප්‍රධාන වර්ග හතරක්. එතකොට මාකට් එකේදී අපිට විවිධ ආකාරයේ ඩොජි කැන්ඩල් වර්ග බලා ගන්න පුළුවන්. නමුත් අපිට ප්‍රධාන වශයෙන් මම කතා කරන්නේ මෙන්න මේ තියෙන හතර ගැන. එතකොට දැන් මේ තියෙන හතර පොඩ්ඩක් විවිධාකාරයෙන් තියෙන්න පුළුවන්. මේවත් එක චුට්ටක් ගලපලා ඔයාලා ඒක තීරණය කරන්න ඒක මොකක්ද කියන එකේ. හරි. මේ තියෙන්නේ ඩොජි කැන්ඩල් එක. මේ තියෙන්නේ ලොง ලෙග් ඩොජි කැන්ඩල් එක. මේ තියෙන්නේ ග්‍රැවස්ටෝන් ඩොජි කැන්ඩල් එක. මේ තියෙන්නේ ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි කැන්ඩල් එක. එතකොට අපි එකින් එක බලමු මේ වගේ ලක්ෂණ මොනවද මේවා හැදෙන්නේ මොන වගේ අවස්ථා වලද හැදුනම වෙන්නේ මොකක්ද මෙන්න මේ දේවල් ගැන අපි කතා කරමු එතකොට ඔයාලා මේ වගේ නම් මතක තියාගන්න අනිවාර්ය නැහැ මේ වගේ හැඩය සහ වෙන දේ මතක තියාගන්න එක තමයි ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ එතකොට මේ තියෙන්නේ ඩොජි කැන්ඩල් එකක් මේ තියෙන ඕනම ඩොජි කැන්ඩල් එකක අරුත නැත්නම් මේ ඩොජි කැන්ඩල් වලින් වෙන්නේ මොකක්ද කියන එක තීරණය කරන්න පුළුවන් 4 hour වලින් උඩ ටයිම් ෆ්‍රේම් එකකදී පමණයි එතකොට 15 මිනිත් ඊට පස්සේ 30 මිනිත් එහෙම දාගෙන මේවා බලලා කියන්න එපා මාකට් එකේ මේ විදියට උනේ නැහැ කියලා මේක වළංගු වෙන්නේ 4 hour වලින් උඩ තියෙන ටයිම් ෆ්‍රේම් වලදී විතරයි ඒක තමයි මේකේ වැදගත්ම කාරණාව අනිත් දේ තමයි මේක වීක්ලි වගේ චාට් වල सार्थक वेलवा गुडक हेम नोन वेलावृत्ती गुडक दुरट वीकली चाटकना मेक सार्थक वेलांट गिंबला पुलवा अनिदेत मई ओनम डोजी कैंडल लेका सपोर्ट लाइन कदि फ्रेंड लाइन कदि रेसीस्टेंट लाइन तमाइ गुडक सार्थक वेन्नी इत गुड मम सपोर्ट लाइन फ्रेंड लाइन अंदर विद्या हईवन वीडियो के दिन हत्या ने वीडियो यदि कथा करना कैंडल स्टिक कथा करना वीडियो इतपट इतने आटकील मैं कथा करना हत्या ने वीडियो के सपोर्ट लाइन रेजिस्टेंट लाइन अंदर वीडियो मेटी आप फलवी रुचि वर्ग अभी कथा करना बलपुर मेक साकार इतपट मे विधि मे रुचि इतपट मार्केट मेन मेतन पटांगा උපරිම උඩට බයස්ලා අරගෙන යන් ට්‍රයි කරනවා ඊට පස්සේ සෙලර්ස්ලා පල්ලෙහාට දෙගෙන යන් ට්‍රයි කරනවා ආයි බයස්ලා උඩට මැදට අදගෙන ගිහිල්ලා මෙතනින් මාකට් එක ක්ලෝස් වෙලා තියෙනවා එතකොට අපිට බලා ගන්න පුළුවන් මාකට් එකේ ලොකු ෆයිට් එකක් තියෙනවා ඒ කියන්නේ මාකට් එකේ ඩොජි හැදෙනවා කියලා කියන්නේ බයස්ලා සහ සෙලර්ස්ලා අතර ලොකු ෆයිට් එකක් තියෙනවා කියන එක එතකොට මේ බලන්නකෝ ඩොජි එකක් डाउन ट्रेंड दिखाई मार्केट अपेन पुलवा अप ट्रेंड दिखाई मेक डाउन सिद्धवेन पुलवा इतकोट एवगेमतमई वेदगदेतमई ट्रेंड हरद अप ट्रेंड डाउन ट्रेंड मे आकार हेदनोत्तमई मार्केट रिवर्स संभाव्यता व्यक्ति मेन मेवागे कंसोलिडेशन कदी डोजी का खजन एक अभी मीनिंगफुल मैंने मे वे कंसोलिडेशन मे वे कंसोलिडेशन कदी डोजी हेदेन बुलवा ये हेदेन डोजी इतर अभी भावितेट गाने इतकोट वाला लाइव ट्रेड करना मार्केटे पैर वीकली चार्टे डेली चार्टे डोजी का खेदन ग्रेड एंटर वेने हर एंटर वेने ඊගාවට හැදෙන ඩොජි එක මේ හැදිච්ච ඩොජි එකේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකේ යන වෙලාවට නම් ඊගාවට හැදෙන ඩොජි එක මේ හැදිච්ච ඩොජි එකේ හයි එක බ්‍රේක් කරනවා නම් නැත්නම් හයි එකට වඩා උඩට පොඩ්ඩක් යනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ලෝන් එකකට බයි එකකට එන්ටර් වෙන්න. ඒ වගේමයි අප් ට්‍රෙන්ඩ් එකදී ඩොජි එකක් හැදුනොත්
හැදුන ගමන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නැහැ. ඊගාවට හැදෙන කැන්ඩල් එක මේ හැදිච්ච ඩෝජි එකේ ලෝ එක බ්‍රේක් කරගෙන පල්ලෙහාට ගියොත් තමයි අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. ගොඩාක් සාර්ථකයි වීක්ලි චාට් එකේ 1 ඩේ ලෙජන්ඩ් චාට් එකේ සාර්ථකයි වීක්ලි චාට් එකේ ගොඩක් දුරට සාර්ථකයි. අපි එන්ටර් වෙන්නේ ඒ වගේ වෙලාවට මේ තියෙන්නේ. ඩෝජි එකේ අප් ට්‍රෙන්ඩ් එක දිනම් මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරනවා ඊගාව කැන්ඩල් එකෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එක දිනම් මෙන්න මේ හයි එක බ්‍රේක් කරනවා ඊගාවට හැදෙන කැන්ඩල් එකෙන්. එතකොට මෙන්න මේ දෙය තමයි ඩෝජි කැන්ඩල් එකේදී ඔයා මතක තියා ගැනීමට අවශ්‍ය වෙන්නේ. මේ තියෙන්නේ ඒ ඩෝජි කැන්ඩල් එක. මේ බලන්නකෝ ඒ ස්ලයිඩ් එක මගේ අතින් දෙපාරක් වැදුනද කොහෙද හරි ගැටලුවක් නැහැ. මේ තියෙන ඩෝජි කැන්ඩල් එක අප් ට්‍රෙන්ඩ් එකකදී ඩෝජි කැන්ඩල් එකක් හැදුනොත් මාකට් එක ඩ්‍රවුන් වෙනවා. අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ ඊගාවට හැදෙන කැන්ඩල් එක මෙන්න මේ හැදිච්ච ඩෝජි එකේ ලෝ එක බ්‍රේක් කරාට පස්සේ. කියන්නේ මෙන්න මේ වගේ තැන්වල තමයි ඩෝජි එකක් හැදුනට පස්සේ අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. ඔන්න ඊගාවට තියෙනවා අපේ ඊගාව ඩෝජි වර්ගය ලොง ලෙග් ඩෝජි කියන කැන්ඩල් එක. මේකත් අර වගේම තමයි අපේ ඩෝජි කැන්ඩල් එකට වඩා තරමක් වෙනස්. ඒකට හේතුව තමයි මේකේ ඩෝජි කැන්ඩල් එකට වඩා දිග වීක් එකක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ෆයිට් එකක් මාකට් එකේ තියෙනවා. ඩෝජි කැන්ඩල් එකට වඩා ලොකු ෆයිට් එකක් මාකට් එකේ තියෙනවා මෙන්න මේ ලොง ලෙග් ඩෝජි එකක් හැදුනොත්. එතකොට මෙන්න මේ ලොง ලෙග් ඩෝජි එකක් සපෝට් ලයින් එකක් ගාව හරි රෙසිස්ටන්ට් ලයින් එකක් ගාව හරි හැදුනොත් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. මේ බලන්නකෝ මෙන්න සපෝට් ලයින් එක තියෙනවා. ඒ සපෝට් ලයින් එක ගාව ලොง ලෙග් ඩෝජි එකක් හැදලා තියෙනවා. ඊට පස්සේ ලොකු අප් එකක් ගිහින් තියෙනවා. මෙන්න මේ වගේ ලොง ලෙග් ඩෝජි එකක් සපෝට් ලයින් එකක් ගාව හැදුනොත් ඒක ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. ඒත් එකම මතක තියාගන්න ඕන දේ තමයි මෙන්න මේ වගේ ලොง ලෙග් ඩෝජි එකක් හැදුනොත් අපි ඩෝජි ගැන කතා කරා වගේ ඊගාවට හැදෙන කැන්ඩල් එක දිහා බලලා අපි තීරණයක් ගන්නෙ නැහැ. හොඳ දිග විඩ් එකක් තියෙනවා නම් මේ ලොง ලෙග් එකේ ඊගාවට හැදෙන කැන්ඩල් එක දිහා බලලා අපි ට්‍රෙන්ඩ් එකට එන්ටර් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි මම නම් හිතන්නේ ට්‍රෙන්ඩ් එකට එන්ටර් නොවි ඉන්න එක. ලොง ලෙග් ඩෝජි එකක් හැදුනත් විතරයි. එතකොට අපි බලමු අපිට ඊගාවට කතා කරන්න තියෙන්නේ ග්‍රැවස්ටෝන් ඩෝජි එක ගැන. එතකොට මේ ග්‍රැවස්ටෝන් ඩෝජි එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තියෙන වෙලාවක විතරයි. එතකොට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තියෙන වෙලාවක මෙන්න මේ වගේ සපෝට් ලයින් එකක් ගාව මෙන්න මේ වගේ ග්‍රැවස්ටෝන් ඩෝජි එකක් හැදුනොත් මාකට් එක රිවර්ස් වෙන්න නැත්නම් ඩවුන් වෙන්න යම් සම්භාවිතාවයක් තියෙනවා. මේකෙන් කියන්නේ බයර්ස්ලා සහ සෙලර්ස්ලා අතර ලොකු ෆයිට් එකක් තියෙනවා. ඒ ෆයිට් එකෙන් බයර්ස්ලා පොඩ්ඩක් පරාජය වීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ බලන්න බයර්ස්ලා උපරිම උත්සාහ කරනවා මේ මාකට් එක උඩට අරගෙන යන්න. නමුත් සෙලර්ස්ලා වැඩේ අදාරින්නේ නැහැ. සෙලර්ස්ලා උත්සාහ කරනවා පල්ලෙහාට ගේන්න. එතකොට ඒක තමයි මේ කැන්ඩල් එකේ අර්ථය වෙන්නේ. එතකොට වීක්ලි චාට් එකේ වන් ඩේ චාට් එකේ සාර්ථක වෙන්න පුළුවන්. මේ වගේ එකක් අප් ට්‍රෙන්ඩ් එකදී හැදුනොත් මාකට් එක රිවර්ස් වීමක් ඩවුන් වීමක් වෙන්න පුළුවන්. මේ වගේ එකක් ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී හැදුනොත් මාකට් එක රිවර්ස් වීමක් වෙන්නේ බෑ. ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී මේ වගේ එකක් හැදුනොත් අපි ඒක ඇත්තට සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මෙන්න තියෙනවා අපේ ඊගාව අවසාන ඩොජි වර්ගය ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එක. ඉතින් මේක හදපු කෙනා මේක නිකන් මකරෙක් වගේ දකින්න ඇති. ඒකයි මේකට ඩ්‍රැගන් ෆ්ලයි කියන නම දාන්න නැත්තේ. මේ ඩ්‍රැගන් ෆ්ලයි කියන ඩොජි එක අපිට වැදගත් වෙන්නේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක යන වෙලාවකදී. මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී යන වෙලාවක සපෝට් ලයින් එකක් ගාව මෙන්න මේ වගේ ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එකක් හැදුනොත් මාකට් එක රිවර්ස් වීමේ යම් සම්භාවිතාවයක් තියෙනවා. මාකට් එක අප් එකට යාමේ යම් සම්බන්ධ ඒ කියන්නේ යම් සම්භාවිතාවයක් තියෙනවා. එතකොට බලාගන්න මෙන්න මේක තමයි ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එක. එතකොට මම අද කතා කරේ ප්‍රධාන ඩොජි වර්ග හතරක් ගැන විතරයි. හරිද? අනිත් දේ තමයි මෙන්න මේ වගේ ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එකක් අප් ට්‍රෙන්ඩ් එකකදී හම්බුනොත් ඒක අපි සැලකිල්ලට දක්වන්නේ නැහැ. නමුත් ග්‍රැවස්ටෝන් ඩොජි එකක් අප් ට්‍රෙන්ඩ් එකකදී හම්බුනොත් මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. ඒ වගේමයි ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එකක් ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී හම්බුනොත් මාකට් එක අප් වෙන්න පුළුවන්. අන්න ඒ කාරණාව සහ මෙන්න මේ රූපය මතක තියාගන්න ඕන. ඉතින් අපි අද කතා කරේ
डोजी वर्ग हतरक डोजी एक लॉन्ग लेग डोजी एक ड्रैगनस्टोन डोजी एक ड्रैगन फ्लाई डोजी एक इतकोलो मतक मेके मुनवागे स्थान वाले हम मेकिंग वेन्नी मुखद मतक मेक ट्रेंड दिवितरा सपोर्ट लाइन का रेसिस्टेंट लाइन का इतना मेन मेम तम कैंडल्स पैटर्न वाली मार्केट अप डाउन तीरने कैंडल स्टिक पैन मम तब एक वीडियो हेगे दिवितरा कथा करना सपोर्ट लाइन रेसिस्टेंट लाइन के कथा कर मे वीडियो हों वीडियो अनिवार्य लाइक कदा कमेंट अनिवार्य चैनल के सब्सक्राइब करना क्रिप्टो करेंसी के आर्ट एंड लाइफ के निगन गाने के हम तीन चैनल के सब्सक्राइब करना लाइक के गोड अक्वाड़ इन हिनां अभी इगा वीडियो के दी अलुत मात्र का आवकिंग हम भवे मुँ।